බන් අදමමති දස්දාසේ ආර්ථික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්්‍රයේ ප්‍රශ්නංක හත නමේ දහය එකකොළාසහ දහත් වන යන ප්‍රශ්න සාකච්ඡා කරනවා මේ ප්‍රශ්න ඔක්කොම දෙවනින් පාඩමට අදාල ප්‍රශ්නය හතන ප්‍රශ්නය එ බාන්්ඩ බාල බාන්ඩයක් බවත් රංකාරී වළඳපලක අලවිකරුන් ලවන බවත් සලකන්න එක්ස් බාන්්ඩය සඳහා ඇති වෙෙළඳපොළහි අනෙකුත් කරුණු නොවෙන ස්්‍රතිබියදී ගැනුම්කරුවන්ගේ ආදායමේ පහළ බැසීමක් නිසා වළඳපල ඉල්ලුම සමතුෘතමිල සහ සමතුෘත ප්‍රමාණය මත කෙබඳු බලපෑමක් ඇතිවේද තැන් මෙතන ඕනේවා පොඩ්ඩක් අපි බලමු එක්ස්පාන්්ඩේ බාලබාණ්ඩයක් ගැනුම්කරුවන්ගේ ආදායම පහළ බැසීමක් නිසා වැඩන්තුපල ඉල්ලුම සමතෘත මිල සමත්‍රත ප්‍රමාණය මත කෙබඳු බලපෑමක් ඇතිවේද හරි එ මනං පුතේ මංම මේ දීන තියෙන්නේ බාල බාන්්ඩයක ඉල්ලුම් හා සැපයුම් මක්්‍ර මේ බාන්්ඩේ බාල බා්ඩයක්ලු ා්ඩ එකක ඉල්ලුම්වක්ක්‍රයත් මේ වම මේ සිට දකුණට පහළට බෑවුම්වන ඉල්ලුම්වක්්‍රයක් එහෙමනම් ආදායම පහළ බසිනවන මේ බාලබාන්්ඩේ ඉල්ලුමට මොකද වෙන්නේ ආදායම පහළ බැසොත් ආදායම පහළ බැසොත් බාල බාන්්ඩේතෙන ඉල්ලුම වැඩි වෙන එහමන ඉල්ලුම්වක්‍රය දක්කුණට විතැන් වෙන මෙඩු මේ ආකාරයෙන් එ අපි කියන ඉල්ලුම වැඩිවෙනෝ. එම ඉල්ලුමට මොකද වන්න ඉල්ලුම අඩුවේ නෙමයි වැඩිවේ වැඩිවේ අවස්ථා දෙකයිතිෙන්. මිල මෙයාකාරෙන් ඉල්ලුම වැඩ වුණහාම මිලමඩ මේයාකාරෙන් ඉහලයාමක් සිද්ධ වෙනවා. එනම් මිල ඉහලයානවා එනම් වැඩිවේ 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 ප්‍රමාණය මේ ආකාරෙන් ප්‍රමාණයත් මෙන මේ දක්වා වැඩි වෙන. එමනම් ප්‍රමාණයන්ත් වැඩිවේ වැඩිවේ වැඩිුවේ එ අවස්ථාත් වනමනිවැරදිවෙන්නේ දෙවනි වරණ එමනම් නිවැරදි පිළිතුර අංක දෙක. ප්‍රශ්නක නමය, ් පෑන්් සඳහාමිඉල්ලුම් නම් මෙතාවේ රින තුනෑ දශම බිින්දුවකි. මල ඉල්ලුම් නම්ේතාවේ රින තුන දශම බින්ඳුවයි.බො පොන්් පෑනකමිල රුපියල් විසිපහක් වන විට පෑන් තුන්සීයක් ඉල්ලුම් කරනු ලැබේ. පෑනකමිල රුපියල් විස්සකට අඩුව හෝත් කොපමන ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබේද. මේක පැහැදිලි කරන්න මේ වගේ ගණනය කිරීමක් කලා ොල්ොයින් පෑන මිල රොපියල් විසිපාක් වනවිට පැන්තුන්සිියයක් ඉල්ලුම් කනු ලබේ එනම් පෑනක මිල විසි පහේදී ඉල්ලුම් ප්‍රමාණ අහන්නේ පෑනක මිල රොපියල් විස්සට අඩුවනොත් ඉල්ලුම් ප්‍රමාණය කියද කියලා. ඒවාගේ මෙතන මිල ඉල්ලුම් නම්මතාවේ දීල තියෙනවා. ඒමන අපි නම්මතා සූත්‍රෙන් ප්‍රමාණය වෙනස ගණනය කල්ලා ඒක මෙතෙන්ට ගැලපීම් කල්ලා ඉල්ලුම් ප්‍රමාණය හොයා ගන්න පුුවන් එහෙමනම් මම මිලෙල්ලුම් නැම්දා සමී කරණය භාවිතා කල්ලා ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස්සීම මෙ මෙහෙම ගණනය කන්න මිලෙල්ලුම් නම්බතාවය සමානයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස බෙදනවා මිලෙහි වෙනසෙන් මඩිකරනවා පැවති මිල පෙදනවා ඉල්ලුම් ප්‍රමාණයෙන් ඇමිලෙල්ලු නම්මතාවය තුනයි දශම බිින්දුවයි කියල දීල තියෙනවා ල්ලුම් ප්‍රමාණය වෙනස අපට හොයාගන්න බෑ එක නිසා අම මෙතන ඩඩ කිව්ඩී කියලාමදානො මිලෙහි වෙනස විසි පහයි ඉඳලා විස්සදක්වා පහකිින් අඩුවෙනවා එනම් මිලෙහි වෙනස හරිීන පහයි කීන පහයි මේ රිීන පහවා මෙතෙන්ට ගත්තා පැවතිමිල රුපියල් විසි පහයි එම මිලේද ඉල්ලුම් ප්‍රමාණය එකතුන් සයි එහමනං මේක සුළු කරනවා මේ අංකාරය පහේවයිකයි විසි පහට පස්සරක් පහයි එකයි පස්සරක් හැටයි තුදර්ශම බිුව වඩි කිරීම රින හැට සමානයි ල්ට වඩ තුාදශ බිඳදුව වැඩි කිරීම රින හැට සමාන එක සයා සුවයිෙට වඩ එක සයාසුවයි ිල අඩුව වන හමමුරුපියල් පහකින් ඉල්ලුම් ප්‍රමාණය එහෙනං වැඩි වෙනවා ධන එකසියා සුවයි. එහමන අනුත් කිල්ලුම් ප්‍රමාණය කියද තුන් සියයට එකසිියසුව එකතු කරන්න. හාරසියා සුවයි. එහෙමනං පිළිතුර හාරසියා සුවයි මෙතන නෙවරදි උත්තරේ තියනව හාරසිය සුවයි. දහය. සියම් බා්ඩයක් හෝ සේවාවක්කෝ සඳහා වන වෙළඳපල සැපයම් වක්්‍රය වාමට විතන් වනුේ මම පිළිතුරු පැහැදිලි කිරීම සඳහා ඉල්ල හා සැපයවකු සහිත සමජත රූපස රහණක්ම ආංකාරෙන් ගත්තා අහන්නේ වෙළඳපළ සැපය වක්‍රය වාමට විතැන් වනුවේ පළවෙෙන එක තාක්ෂණය වැඩිදුණුවන විටදී තාක්ෂණය වැඩි දියුණු නොත් සපයුම වැඩවීමක් සිද්ධ වෙනවා. දකුණට විතැන්වීමක් සිද්ධ වෙනවා. එක නිසා පළවෙනි වරණ වැරදිී. යෙදවම් මිලගණන් පහළ වැටෙන විටදීය යෙදව මිගණම් පහළ වැටනොත්. සපයුම වැඩවීමක් සිද්ධ වෙනවා. එහෙමනන් සපයුමක්්‍රේ ඒ අවස්ථාවේදිීත්ම ආකාරයෙන් දකුණට විතැන්වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් මේගත් වැරදිී. යදව මිල ගන් ඉහලන ගෙන විටදීය. යෙදවුම් මිල වැඩවුණුොත් සැපයුම අඩවීමක් සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් සැපයුම්වා ක්‍රය වමටවි තැන්වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් මේක නිවැරදී. තාක්ෂණයි වැඩිදිුණවන විටහා යෙදෝ මිගනන් පහළ වැටන විටදීය. තාක්ෂණය වැඩවීම හා, යෙදව මිල පහළ වැටුණොත් සැපයුම වැඩවීමක් සිද්ධ වෙලා, සපයමක්්‍රය දකුණට විතැවීමක් සිද්ධ වෙනවා මෙ ආකාරයෙන්. නම් මේකත් වැරදිී. පහ කර්මාන්තය තුළට සැපයම් කරවන් වැඩි වැඩියෙන් ප්‍රේශය විටදීය. මේ අවස්ථාවයිදිත් සපයුම වැඩවීමක් සිද්ධ වෙනවා. සැපයුම්මක්්‍රය මෙ ආකාරයෙන් දකුණට විතැන්වීමක් සිද්ධ වෙනවා. එහෙම නම් මේකත් වැරදිී ඒ අනුව නිවැරදි පිළිතුර. අංකතු වන යෙද මිලගනන් ඉහළ නගින විටදීය ප්‍රශ්නංකොළ හා Xන්ඩ සඳහා ඇති සැපයුම් වක්‍රය පහත දැක් වෙන සමීකරණයෙන් පෙන්නුම් කරේ Q සමානයි යිx මෙහි Qක් යානෝ බාන් සැපයුම් ප්‍රමාණය වනාතර Px යු x බාන්ඩයි සපම් ප්‍රමාණය කියැනල බන් සපයල නම් මෙතාවේ පිළිබඳ මෙම සමී කරය නිගමනය කළ හැකේ කුමක්ද. මම මේක පැහැදිලි කරන්නත් මෙන්න මේ වගේ සැපයම් වක්්‍රය තුන ගතා මේ අකාරෙන් සපයම් ව්‍රය රින තිරස් අන්ත කණ්ඩයක පටන්ගන්නවන සපයම් සමීකරනය වෙන්නේ කිවේ සමානයි රිීන ඒ දන, මේ අවස්ථාවට අනුව රින හය දන හයයිපි මේ අවස්ථාවේදී සැපයම් නම් මෙතාවය එකට වඩා වැඩි අගයක් සැපේම්වක්්‍රේ දිගේ ඉහෙළට ගමන් කිරීමේදී එමාගේ අඩුවෙනෝ විෂේ කරුණ අනිවාරයෙන් වාල මතකතියාගෙන සිටිය යුතු විෂය කරුණක් ඒ කිය නම්ම ැපෙවමක් තියෙනවා නම්. සැපේම්වක්්‍රේ හරියට මූල්ල ලක්‍ෂය හරහා ගමන් කරනවා. මේ තිරස් අන්තක්කණ්ඩේහියාගේ ශූනයාගයක් එහෙමනු සමයිකරනය එන්නේ කිවවෙස් සමානයි Bීපි මේ අවස්ථාවනුව කිවවෙස් සමානයි හයයිපි අන්තක්කණ්ඩේ ශූනයාගයක්. මේ අවස්ථාවේදී සැපේම් නම්මතාවය හරියටම එකයි, සැපයුම් වක්‍රේදිගේ එක වෙනස්වෙන නෑ ඒ කිය නම්ය සැපයුමක් තියන. මෙයාකාරෙන් අනම් සැපයුමක් තියෙනවන තිරස් අන්තක්කණ්ඩේ ධනාගයක් ඒමනං ඒහි අගය දනාගයක් එහෙමුණොත් සමීකරණය එන්නේ කිව්වේ සමානයි ඒ ධන බීපී. මේ අවස්ථාවනුව කිවේ සමානයි හායධන හයපී. මෙහි නම්මිතාවේ එකට වඩ අඩුුවගයක් එමගේ සැපම්වක්‍රේ දිගේ ඉහෙළට ගමන් කිරීමේදී වැඩි වෙනු එනං අපට මේ සමීකරණය දිහා බලලා මොනාකාරේ නම්මතාවයක් තියෙනවද කියලා කියන්න පුළුවන් විශයදැනුම තියෙන්නෝනේ මේආකාරයෙන් සමීකරණය දීල තියෙනවා මේ වගේ සමීකරණයක් කවත් දැන් අපි දන්න අනිවාරයම තියෙන්ෙන ඒ එක නම් සැපීමක් කියලා ඒමනයික් බාන්ඩය සප මේ මලනම් මෙතාවය පිළිබඳ මෙම සමීකරණය නිගමනය කළ හැකේ කුමක්ද සපේ මේ මිලනම් මෙතාවේ හය දශම බින්දුවකි නම් මේ වගේ අවස්ථාවක් වෙන්නේ මෙන මේ වගේ අවස්ථාවකද මේක වැරදි දෙක සපය මේ මිලනම් මෙතාවේ එකකි එක මේ වගේ අවස්ථාවකද එන්න පුළුවන් අනිවාරයම එකයි මේ වගේ සමීකරණයක් තියෙනවා නම්. තුන සැේ ිල නම්ේතාවය බිඳුව දශමකකි බිඳ දශම එකක් තියෙන නම් අනම් මේ සැපයවුමක් තියෙන්න්න ඕනෙ මේ වගේ අවස්ථාවක් එක නිසාම එක වැරදිී සැපේමේ මිනනම්මේතාවේ ශූර්්‍යයාගේයකි ශූර්ණයාගයක් ගන්න නම් මෙන මේ වගේ සැපෙවම්වක්්‍රයක් තියෙන්න්න ඕනේ පූර්ණ අනම්මය සැපයම්වක්්‍රයක් වගේ සැපයුම්වක්රයක්. ඒක නිසා මේ එකත්වරද සපය මේ මලනම් මෙතාවේ බිදුව දශමහයකි මේ අනම්ම සපුමක් අනම් සපයුමක් එන්නේ මෙන මේ වගේ සැපයුම් සමය කරණයක් තිබුණොත් ඒක නිසාම එකත් වැරදි නිවැරදි පිළිතුර අංක දෙක සැපයුමේ මිලනම් මෙතාවේ එකයි දශම බිදුවකි. ප්‍රශ්නංක දහතුන ආදේශන ප්‍රතිවිපාකයේයනු පාත සඳහන් කරුණක ප්‍රතිපාලයක් ලෙස ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය හටගන්නා වෙනස්වීමය එනම් එක අනෙකුත් කරුණු නො වෙන ස්්‍රතිපියදී සාපේක්ෂ මිල වෙනස්වීමකි. ඇම්මම ආදේශන ප්‍රතිවිපාකයේදී අපි කතා කරන්න ඉල්ලුම කරෙහි බලපානය අනකු සාධක ස්ථාවරයි. සාපේක්ෂ මිලවෙනස්වීම නිසා සලකා අබල බාන්්ඩ ඉල්ලුම් ප්‍රමාණය කොතරම් ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියන එකයි ආදේශන ප්‍රතිවිපාකයෙන් අපි සකච්ඡා කරන්න. එවනම් මේකනවැරදී දෙක මූර් තාදායම නොවනස්තිබේදී නිරපේක්ෂ මිලවෙනස්සීමකි වැරදි මුදල් ආදායම නොවෙනස් සතිබේදී සාපේක්ෂ මිලවෙනස්වීමකි මුදල් ආදායම් පමණක් නොවේ අනෙකුත් කරුණුත් නොෙනස් තියෙන්නෝනි. නක වැරදි. සාපේක්ෂමීල නතිබද මූර්ත් ආදායම වෙනස්සීමකි. මේකත්වරදි සාපේක්ෂමීල නොවනතිබියද මුදල් ආදායම වෙනස්සීමකි. මේ කත්වරදි ඒමනෑම් නිවරදි පිළිතුර අංක එක අනෙකුත් කරුණ වෙනස්්‍රතිබියදී සාපේක්ෂමිල වෙනස්සීමකි. Thank soෝ much.